අපි ක්‍රීඩාවේදී අපිට ඕනුනේ ක්‍රීඩාව ගැන ප්‍රායෝගිකව වගේම ක්‍රීඩාවට ආදරය කරන අවධානයේ තියෙන කණ්ඩායමක් මේ වගකීම බාර ගන්න ඕන කියන්නේ ප්‍රධාන වගකීම මේ රටේ ක්‍රීඩකයාගේ ඒ වගේම තරුණයාගේ ක්‍රීඩාවට ආදරය කරන තරුණයාගේ ක්‍රීඩා වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු තරුණයාගේ අනාගතයේ තීන්දුව වෙන්නේ තේරීම තුල. දකින්නවා සමහර වෙලාවට අපිට එනවා දුක් ගැනවිලි කියාගෙන සැම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම තමන්ගේ දරුවා තමයි වීරයා. ඒකේ තර්කයක් නැහැ. හැබැයි ඔහුගේ දක්ෂතාවයේ මැනීම සහ අසාධාරණයක් වෙනවා නම් ඒට යුතුයකම ඉටු කිරීම ජාතික තේරීම් කමිටුවේ වගකීමක් විදියට අපි දකිනවා. නිසා ඒ වගකීම හරියට ඉෂ්ට කරනවා කියන්නේ මේ රටේ ක්‍රීඩා වෙනුවෙන් කැප වෙන ඒ දරුවන්ට සහෝදර සහෝදරියන්ට කරන ලොකුම සාධාරණ. අපි ඒක දැක්කා. පසුගිය දිනවල නෙට්බෝල් කණ්ඩායම තේරීමේදීත් අපි දැක්කා යම් යම් ගැටලු ඇවිල්ලා. ඉතින් ඒ නෙට්බෝල් සංගමයෙන් පත් කරපු තේරීම් කමිටුවල එක්ක සාකච්ඡා කළා මැදිහත් වෙලා ජාතික තේරීම් කමිටුව අවශ්‍ය සහයෝගය ලබලා දීපු එකේ ප්‍රතිඵලයක් උත් වෙනවා. තුමලගේ සහයෝගයත් බලපෑවා නෙට්බෝල් ආසියානු කුසලානේ ගේන්න. නිසා සෑම ක්‍රීඩාවක්ම ජාතික තේරීම් කමිටුව හරහා කටයුතු කිරීමේ වගකීම මින් ඉදිරියට තියෙනවා. කාටවත් ජාතික තේරීම් කමිටුව මගහැරලා යන්න පුළුවන්කමක් නැහැ. ඒ වගේම තමයි අනිත් කාරණේ පැත්තෙන් ගත්තොත් ඕනෑම අපි දන්නවා ඕනෑම තේරීම් කමිටුවකින් ක්‍රීඩා මේක තමයි මට දෙන්න තියෙන විශේෂම පණිවිඩය. මේ රටේ ගොඩාක් වෙලාවට ක්‍රීඩක ක්‍රීඩිකාව නොදන්න දෙයක් තියෙනවා. ඒ දේ තමයි තමන්ගේ ඒ සංගමයෙන් පත් කරලා තියෙන තේරීම් කමිටුවෙන් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ඒ අසාධාරණය පිළිබඳව දින 7ක් ඇතුළත තමා තේරුණේ නැත්නම් තමාට තේරෙනවා යම් අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා දින 7ක් ඇතුළත අමාත්‍යවරයා විදියට මට එහෙම නැතිනම් ජාතික ක්‍රීඩා සභාවට එමත් නැතිනම් ඍජුවම ජාතික තේරීම් කමිටුවට ඒ අභියාචනය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අභියාචනය මට ලැබුණත් මම යොමු කරන්නේ ජාතික තේරීම් කමිටුවට ජාතික ක්‍රීඩා සභාවට ලබා දුන්නත් ඒ යොමු කරන්නේ ජාතික තේරීම් කමිටුවට. සා එතනින් පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙනවායි කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාව ගැන හොඳ අවබෝධයක් අධ්‍යයනයක් තියෙන ක්‍රීඩාවේ විශේෂඥ කණ්ඩායමක් තමයි අද ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට පත් කරනු ලැබුණේ.